මම ලෑස්ති ඔබ ලෑස්තිද සාකච්ඡාවලට එන්න ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට අගමැතිගින් ඇරයුමක් සාකච්ඡාවලට ආයෙත් එන්න අපි ලෑස්ති හැබැයි ශාන්තව ඇමතිකමින් නැයින් කරන්න 11 කල්ලිය කියයි හෙරොයින් කිලෝ 300ක් අයිස් කිලෝ 25ක් සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට අත්‍යවශ්‍ය නොබන භාණ්ඩ වලට පැන වූ ආනයන සීමා තව දුරටත් නව අවුරුදු උදාව හිට පෙරවරු 8:41ට පුටින් ජන සංහාරයක බයිඩන්ගෙන් චෝදනා විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ගාලු මෝදර විරෝධතාවයේ නිත පිරිසමග සාකච්ඡා කිරීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍ය කාර්යාලයයි නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන්නේ සමාජ ආර්ථික හා දේශපාලන හේතු මත කොළඹ ගාලු මෝදරට රැස් වී දැනට විරෝධතාවයෙහි නිරත වන පිරිස සමග අග්‍රාමාත්‍යවරයා ලෙස සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙන්නේ රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝග ජය ගැනීම වෙනුවෙන් විරෝධතාවයෙහි නිරත පිරිස දක්වන අදහස් සාකච්ඡාවට ලක් කිරීමද අපේක්ෂිතයි විරෝධතාවයෙහි නිරත පිරිස මෙම සාකච්ඡා සඳහා සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙතර ගාලු මෝදර විරෝධතාකරුවන් පස්වෙනි දිනටත් විරෝධතාවයෙහි නිරත වෙනවා දෙවෙනිපුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් එය ආරම්භ කෙරුණි පසුගිය නවවෙනිදායි ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා සඳහා වෙන් කර ඇති භූමිය වන අතර එම පිරිස දිවා රාත්‍රී දෙකෙහිම මෙම විරෝධතාවෙහි නිරතව සිටිනවා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවීම අර්බුදයට විසඳුම් බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසනවා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳ අදහස් පළ කළා අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටවනකොට ඒකට ලැබෙන්නේ සුවිශාල අභියෝගයක්. එතනින් මතුවෙන සෑම දුෂ්කර අභියෝගයකදීම අපිට කරගහන්න වෙනවා කියලාත් අපි දන්නවා. කනගාටුවට කරුණ වුණේ ඒ අදහස ඉදිරිපත් කළ රටේ ජනාධිපතිවරයත් එක්ක ඒක සාකච්ඡා කරලා ඊට පහු වෙනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය මාත්‍යකමක් දෙනවා. අපි ඒ නිසා තමයි ඊයේ හවස පහට තිබිච්ච ඒ පිළිබඳ සාකච්ඡාව අපි සහභාගී වුණේ නැහැ. අපි ගියේ නැහැ. ජනාධිපතිවරයාට තවමත් අවස්ථාවක් තියෙනවා. ඇමතිකමෙන් අයින් කරොත් විතරයි ආයේ සාකච්ඡාව පන ගැන්වෙන්නේ. මේ 225ම මේ කාලකන්ණි වැඩේට වග් කියන්නේ නැහැ. අලුත් පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා අපිට කරන්න පුළුවන් කැපවීම කරනවා. ඒ කියන්නේ ඊළඟට එන අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය ගැන මොනවද තීරණයක් අරන් තියෙනවද? ඒවත් සින්දු කරලා නැහැ තාම. අපි බලමු විසල් අපි අපේ මේක මතු සම්බන්ධ. දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් හා අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25ක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 6200 ඉක්වමන බවයි නාවික හමුදාව සඳහන් කළේ. නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය රාජ්‍ය බුද්ධි සේවය හා බෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. ගාල්ල දොඩන්දුව ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදු කෙරුණේ ලැබුණු තොරතුරු මත සති දෙකක කාලයක් පුරාවට සිදු කෙරුණු විශේෂ විමර්ශන වලින් අනතුරුවයි. ජවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක් කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 6200ක් පමණ වන බවයි නාවික හමුදාව පවසන්නේ. අතරංගුවට ගත් බහුදින යාත්‍රාව මාර්තු 26 වෙනිදා බේරුවල දෙහිවර වරායෙන් දෙහිවර කටයුතු සඳහා පිටත්ව යන මුවාවෙන් ගමන් අරබා ඇති බවට හෙළිව තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගෙන් මෙම මද්‍රව්‍ය තොගේ ලබාගෙන ඒවා මෙරටට ගෙනීමට උත්සාහ දරා ඇති බවටයි සැක කෙරෙන්නේ. අතරංගුවට ගත් සැකකරුවන් හික්කඩුව බූස කලබාන බෙරිල්ලවත්ත සහ මොරගොඩ පදිංචිකරුවන් වන අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද හෙට උදෑසන 8:41ට උදා වෙනවා අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පරණ අවුරුද්දේ ස්නානය අදට යෙදී තිබෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර අද සිට ආරම්භ වෙනවා
හිට පූර්ව භාග 8 පසු විනාඩි 41යි තප්පර 17ට සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවන අතර පූර්ව භාග 2:17 සිට අපර භාග 3 පසු විනාඩි 5 දක්වා පුණ්‍ය කාලයේ යෙදී තිබෙනවා හිට පූර්ව භාග 2:17ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම සිදු කළ යුතුයයි ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ හිට පූර්ව භාග 9:05යි රන්පන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී නැගිනහිර දිශාව බලා ලිප්බැඳ කිනිමුණවා දෙකිරි මිශ්‍ර කිරිබතක් හා උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කර ගැනීම යොග්‍ය වෙනවා වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයේ යෙදී ඇත්තේ හිට පූර්ව භාග 10:17යි රන්පන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී නැගිනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයේ සුදුසු බවයි අවුරුදු නැකත් සිටුවේ සඳහන් වන්නේ බෙවර හිස තෙල් කැමේ නැකත උදවිය ඇත්තේ ලබන ඉරිදා උදැසන 7:04යි රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පද්ද පයට නුග පද්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානුතකා ස්නානය කිරීම යෝග්‍ය වෙනවා රැකී ආරක්ෂා සඳහා පිටත් යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වන සඳුදා උදැසන 6:51යි සුදු පැහැති වස්ත්‍රාභරණින් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටත් යාම ඉතාම යෝග්‍ය බවයි අලුත් අවුරුදු නැකත් සිටුවේ වැඩිදුරටත් එක් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367කට පැන වූ ආනයන සීමා කාලය තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇති බවයි. පසුගිය නවවනදා මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ආහාර වර්ග විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා පැන වූ සීමාවන් එය අනුව දීර්ඝ වෙනවා. ඇපල්, බටර්, රට ඉඳි, දොඩම්, මුදෝපු කිරි, යෝගට්, ඕට්ස්, චොක්ලට් කොන්ෆ්ලෙක්ස් හා පෙස්ටා ආනයිනි තව දුරටත් තහනම් වෙනවා. බෝතල් කළ පානීය ජලය, බීර වර්ග, විදිස්මත් පැන් සහ දුම් පැටි, සුවඳ විලවුන්, රූපලාවන්‍ය සහ රැවුල කැපීමට යොදා ගන්නා විද්‍යුත් උපකරණ සඳහාද මෙම සීමාවන් ක්‍රියාත්මකයි. වායු සමීකරණ ශීතකරණ රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උඳුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි සහ තේ සෑදීමට ගන්නා දවසවල භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහාද මෙම සීමා බල පැවැත්වෙනවා. එමෙන්ම රූපවාහිනී යන්ත්‍ර, වීඩියෝ කැමරා මෙන්ම තෝරාගත් සංගීත භාණ්ඩ සඳහාද ආනයන සීමා ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේහි දැක්වෙන්නේ. අලුත් අවුරුද්දත් එක්ක ගිනිකෙලි කර්මාන්තයට සමීප සම්බන්ධතාවක් තිබෙනවා. අවුරුදු උදාව වගේම නැකත් උදාව බොහෝ පිරිසකට සංනිවේදනය වන්නේ රතිඤ්ඤා හඬෙන්. රතිඤ්ඤා හඬට රටම සතුටු වුණත් රතිඤ්ඤා නිපදවන්නන්ගේ සිත් තුළ මේ දිනවල නම් පවතින්නේ විශාල පසුතැවීමක් සහිත වේදනාවක්. ගිනිකෙලි නිෂ්පාදන වලින් ජීවිකාව රැකගන්න පවුල් දහස් ගණනක් සිටින අතර ඔවුන්ට මේ වන විට එම කර්මාන්තයේ පවත්වාගෙන යාමේ දුෂ්කරතා පැන නැගී තිබෙනවා. අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අපහසුතා, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ගිනිකෙලි නිෂ්පාදන මිල ඉහළ යාම මෙන්ම නිෂ්පාදනවල අලෙවිය ආම වීම මේ කර්මාන්තයේ නිරත වූවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු වලින් කිහිපයක්. මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ටාසේ හල්ලලුව ප්‍රදේශයේ ගිනිකෙලි නිෂ්පාදනයේ ජීවනෝපාය කරගත් බොහෝ පිරිසක් මේ ගැටලුවට මුහුණ දී සිටිනවා. ලැබෙන රසායන ද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිලා තියෙනවා. ඒ මිලට අපිට නිෂ්පාදනය කරල ඉවරලා බෙදා හරින්නත් බෑ. වෙනදන් කරන්න අමාරුයි. ඉස්සරහම වැඩ කරා දවස් 25ක් විතර වැඩ කරා මාසෙට. දැන් වැඩ කරන්නේ මාසෙට දවස් 15ක් 16ක් වගේ තමයි. බෙහෙත් බඩු අඩුයි. බෙහෙත් බඩු දෙන්නෙත් නෑ. 25ක් 30ක් වැඩ කරා දැන් ඉන්නේ 10 දෙනයි. එහෙම විදිහට තමයි අපි දැන් ජීවත් වෙන්නේ. මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් කුලියාපිටිය ප්‍රදේශයේදී ක්‍රියාවට නැංවුණා. අඩුවදම් ලැබී පවුල් සඳහා වියරි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයේ අඩුවදම් ලැබී පවුල් 50ක් සඳහා වේලි සලාක බෙදා දීම සිදුුණේ කුලියාපිටිය සර්වෝදේ මධ්‍යස්ථානයේදී. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොගාසි අට සමාගමයි. හේමාස් මාස් හෝල්ඩින්ග්ස් යන ආයතන සම අනුග්‍රහකත් ලබා දෙන අතර සර්වෝදේ ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනවා. මෙවැනි සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අඩු ආදම් ලැබී පවුලල සමාජිකයන් මෙසේ අදහස් පළ කළා. සහන මල්ල ඇත්තටම මේ වෙලාවේ ලබා දීම ගැන ගොඩාක් පිං. ඒ වගේම ගොඩාක් ස්තුතියි කියලා මම මේ අවස්ථාවේ කියා සිටිනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්
පන්නිපිටිය දේවරම් වෙහෙර විහාරාධිපති පූජ්‍ය කොළුණවී සිරි සුමංගල ස්වාමීන් වහන්සේගේ මෙහෙවීමෙන් වියලි ආහාර ද්‍රව්‍ය මලු 5000ක් ජනතාව අතර බෙදා දීම සිදු වුණා. උන් වහන්සේගේ දෙමව්පියන් හා විදේශිකයන් පූජා කරන ලද රන් භාණ්ඩ අලෙවි කර ලබාගත් මුදල් මෙම පුණ්‍ය කටයුත්තේ යොදා ගැනීම තිබීම විශේෂත්වයක්. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගර්භණී මාතාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීම මාලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී සිදු වුණා. විහාරාධිපති බෙන්තර බලල්ලා විට කුරලී ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාලේගොඩ නන්ද ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියට වසර 65ක් පිරීම නිමිත්තෙනුයි ඒ සංවිධාන කර තිබුණේ. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.